ආයි පොන් කියලා පිළිගන්නවා රිද්මා පිලපිටිය මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද පුතාගේ කොණ්ඩේ කපන්න අපි ආව සැලොන් එකට එක්කන් ගියා නැත්තම් ගෙදරට ඇවිල්ලානේ කොණ්ඩේ කපන්නේ. එහෙමත් නැත්තම් මං තමයි කොණ්ඩේ කපන්නේ පුතාගේ. ඉතින් අන්න හස්බන්ඩ් කිව්වා අද අපි එක්කරන් ගිහලා කපමු. මොකද අද පුතාගේ විතරක් නෙවෙයි අම්මිකේ කොණ්ඩෙත් කපන්න තියෙන සාමාන්‍යයෙන් අවුරුද්දකට එක වතාවක් හෝ දෙවතාවක් අනිවාර්යයෙන්ම මං කොණ්ඩේ කපනවා. ඉතින් මගේ කොණ්ඩේ ටිකක් දික් වෙච්ච ගමන් මං කරන්නේ ඉක්මනට අල්ලලා කොණ්ඩේ කපලා දාන එක. මට ඇත්තටම කොණ්ඩේ ටිකක් කරදරයි මන් දන්නේ නැහැ. කොණ්ඩේ ලස්සනයි දිගට තියෙනකොට. හැබැයි මං හිතන්නේ මට කොට කොණ්ඩේ හොදයි කියලා. ඔයාලට කොහොමද හිතෙන්නේ කියලාත් කියන්න. ඉතින් මං කාලයක් කොණ්ඩේ දිගට තියන් ඉන්නවා. ආයි කොණ්ඩේ කොටවටම කපනවා. ඉතින් අදත් කොණ්ඩේ කපනවා. බලමු කොයි තරම් දුරට කොණ්ඩේ කපයිද කියලා. මං හිතනවා කොටවටම කපන්න. බලමු නේද. ඉතින් පුතායි කොණ්ඩේ අද ගොඩාක් අඩු කරනවා. ඇතර මන්නම් ඉච්චර කැමති වුණෙත් නැහැ ගොඩාක් අඩු කරන්න. ඒත් හස්බන්ඩ් කිව්වා පුතාට ගොඩක් දාඩිය දානවා. කියන්නේ එළියට යනකොට ස්කූල් ගිහිල්ලා හැම එනකොට දාඩිය නාලා. ඉතින් ඒ නිසා යාටත් අපහසුයි කොණ්ඩේ වැඩිපුර තියෙනකොට. සහ හවසක අපි යව නැවුවත් ඉක්මනට අපිට පුළුවන් කොණ්ඩේ පිහදාලා එයාගේ කොණ්ඩේ එතකොට වේලෙනවා. ඉතින් කොණ්ඩේ වැඩි වෙනකොට අපහසුයිනේ. පොඩි බබාලට ගොඩක් කොණ්ඩේ වැඩිපුර තියෙනකොට ඇත්තටම අපහසුයි. ඔන්න දැන් මගේ කොණ්ඩේ කපන්න තමයි තියෙන්නේ. ඉතින් කොණ්ඩේ මෙහෙම මුලින්ම වොෂ් කරගත්තා. ඊට පස්සේ දැන් අයියා එනකන් ඉන්නවා කට් එකට. මොකද මං යවමු තමයි ඉල්ලන්නේ එයා කට් එකකට ගියත්. ඉතින් බලමු නේද අද කොණ්ඩේ කොයි වගේ වෙනසක් වෙයිද හොඳයිද. මං දන්නේ මං සාමාන්‍යයෙන් වෙනදා ගන්න හෙයා කට් එක නෙවෙයි අද මම කියන්නේ ඉන්නේ වෙනස් මෙහා කට් එකක්. ඒක මට ගැළපෙයිද කියන එක මන් දන්නේ නැහැ. හරියන්න හෝ වැරදෙන්න කරලා බලමු නේද. සාමාන්‍යයෙන් මං සලෝන් යන්නේ කොණ්ඩේ කපන්න නැත්තම් මොකක් හරි කොණ්ඩෙට ට්‍රීට්මන්ට් එකක් කරන්න තමයි. ඒ ට්‍රීට්මන්ට් එකත් අවුරුද්දට එකපාරක් තමයි මං කරන්නේ. හැම අවුරුද්දෙම වගේ කරනවා මොයිස්චර් ට්‍රීට්මන්ට් එක. ඒක මගේ කොණ්ඩෙට ගොඩාක් හොඳයි. අනිත් එක මං ආස නැහැ කූරු කූරු ගැතියට කොණ්ඩේ තියෙනවාට. ඒක කරාම හරි ලස්සනට කොණ්ඩේ තියෙනවා. ඉතින් මට අද මෙන්න මේ දේ ගැන චුට්ටියත් එක්ක විතර කතා කරන්න ඕනි කියලා හේතුණා. මොකද ඔයාලගේ අදහසුත් වටිනවා සහ මේ වැරද්ද කරන අය ඉන්නවා නම් එයාලගේ අඩුපාඩුත් හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අතිශය පෞද්ගලික දේවල් තියෙනවා. ඒ දේවල් කාගෙන්වත් අහන්න එපා. එහෙම ඇහුවොත් ඒක ඔයාට හරිනේ. ඔයා මනස් දන්නේ නැති කෙනෙක් කියන එක ඒ අනිත් පුද්ගලයා තේරුම් ගන්න මොකද දන්නවද? සාමාන්‍යයෙන් අපි කෙනෙක්ගේ වයස අහන්නේ, කෙනෙක්ගේ පඩිය ආදායම අහන්නේ, බර උස අන්න ඒ දේවල් අහන්නේ. ඒ වගේම කෙනෙක් මොන හරි දෙයක් පැලඳගෙන යනවා නම් ඇඳගෙන යන ඇඳුම, දාගෙන යන මාලයක්, කරාඹු දෙකක් කවදාවත් ගණන් අහන්න එපා. ඒක එච්චර හොඳ නැති දෙයක්. ඉතින් පළවෙනි වතාවට කෙනෙක් හම්බ වෙනවා කියමුකෝ. ඒ කෙනෙක්ගෙන් කොහොමද හොඳින්ද ඒ හොඳට මෑති කෙනෙක්ගෙන්. එතනින් එහාට එයාගේ හස්බන්ඩ්ගේ විස්තර, වයස, ඒ හස්බන්ඩ් කියා කම්බ කරනවද, ඒ වගේ දේවල් සහ වයිෆ් මොකද කරන්නේ, වයිෆ්ට දරුවෝ නැද්ද, ඒ වගේ දේවල් මම දැකලා තන හරියට මිනිස්සු අහනවා. සහ තමන්ට අවශ්‍ය නැති දේවල්, අතිශය පෞද්ගලික දේවල් සහ විශේෂයෙන්ම ඔය වගේ අඳින පාන්දින දේවල් ගැන ගත්තේ තැන් කොහෙන්ද කියලා අහනවා. මදිවට තව ඒ වගේ මිල ගණනුත් අහනවා. ඒ කෙනා වියදම් කරපු මුදල් ප්‍රමාණය පව. ඉතින් ඒ වගේ දේවල් මං හිතන්නේ අහන එක හරිම කැතයි. ඒ වගේ කැත පුරුද්ද අපේ තියෙනවා නම් අපි ඒවා හදා ගන්න ඕනේ. මොකද අනිත් පුද්ගලයන්ට අපි අපේ හැසිරීම හරි නෑ කියන එක තමයි එකෙන් පිළිබිඹු වෙන්නේ. ඉතින් දියුණු රටවල් වල නම් කවදාවත් ඒ දේ වෙන්නේ නෑ. ඒ මිනිස්සුන්ට අනිත් කෙනාගේ දෙයක් කවදාවත් වැඩක් නෑ. කොපි කරන්න යන්නේ නෑ, ඒදවල් හොයන්න යන්නේ නෑ. හැමෝම ගොඩක් දියුණුයි වගේම මනසින් දියුණු විතරක් නෙමෙයි ඒ රටවල් දියුණු වෙන්නත් හේතුව අන්නේ එක. ඉතින් තව කෙනෙක්ගේ පෞද්ගලික දෙයක් කවදාවත් අහන්න පුරුදු වෙන්න එපා. ඒක කැතයි. අන්න ඉතින් මගේ හෙයා කට් එක නම් දැන් හරි. අපි බලමු ෆයිනල් ලුක් එක කොයි විදිහද කියලා.
හවස්වරුව පුතයි මමයි රොෂාන් අයයි තුන්දෙනාවත් දියසරෝයනට. කියන්න බලන්න දියසරෝයනට ගිහිල්ලා තියෙන අය ලස්සරයි නේද? ඔන්න ගිහිල්ලා නැති අයට බලන්න එන්න පුළුවන් නිවාඩුව ගත කරන්න හරිම ලස්සන තැනක්. ඉතින් ලස්සන දිය කඩිති තියෙනවා, මල් තියෙනවා, ගහකොළ තියෙනවා. මේ කොළඹ ජීවත් වෙන අපිට නම් මෙතන හරිම ලස්සන තැනක්. එන්නක පෙන්නන්න ඔයාලට මෙන්න මේ තියෙන්නේ කුඹුක් ගහ. මෙයා තාම චූටි පැටියෙක්. මෙයා ලොකු වෙනකොට බදන්න බැරි තරම් කඳ ලොකු වෙනවා. ඒ විතරක් නෙමෙයි, මෙයාට ගොඩාක් අවශ්‍ය තියෙන ශාකයක් ඒ වගේමයි තාමත් වටිනාම වටිනා ශාකයක් තමයි කුඹුක් කියන්නේ. අන්න 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 පුතේ, අන්න බර්ඩි, අර බර්ඩි, අන්න අර බර්ඩි බලන්නක. වලි කුකුලෙක්ද? පුතේ ළඟට යන්න එපා වත් වැටේ. අර 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 නිවාඩු දවසක උදෑසන වරුව හවස් වරුව ගත කරන්න කියාපු තැනක්. ඉතින් ඔන්න ගෙදරම හදාගත්ත කෑම ටිකකුත් අරගෙන ඇවිල්ලා මෙතන ඔයාලට නැවතිලා කාලා දවස ගත කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, හරිම ලස්සනයි සහ පරිසරයේ සුන්දරත්වයේ වගේම ලස්සන මල් දිය කඩිති මේ දේවල් වල සුවය ඔයාලටත් විඳගන්න පුළුවන්. විතරක් නෙවෙයි, මතක් කරනවා හවස පහමාරෙන් හයෙන් පස්සේ ඉන්න එපා, ඒ වෙනකල් තමයි වෙලාව දෙන්නේ. මොකද ඒ කාලෙට පොළොංගු, නයි ඒ වගේම අනෙකුත් සතුන් එළියට එනවලු. ඉතින් අපි යාලටත් වෙලාව දෙන්න ඕනේනේ. ඔන්න ඉන්න අර ලොකු මාළුවෙක්. ඔන්න ඉන්නවා. අං ආසයි මේ මල් වලට. වතුර පිපෙන මල් වලට තමයි ගොඩක් ආස. පණ්ඩිතයොන්ට නේ දණ්ඩ යන්න බෑ කියන්නේ. වැටෙයිද? ඔව්. ඉතින් අපේ හවස්වරුවත් ඒ විදිහට ගත කරලා එන ගමන් අපි ඩිනර් ගත්තේ අද හොටෙල් එකෙන්. ඉතින් අපි ඕඩර් කරා හොට් බැටර් කටල් ෆිෂ් එකයි, ඊට පස්සේ ගාලික් නාන් එක, බටර් චිකන් එකයි. මේ ටික තමයි ඕඩර් කරේ. ඊට පස්සේ ඩෙසර්ට් එකට ක්‍රීම් රෝලේ එකක් ඕඩර් කරා. මොකද ක්‍රීම් රෝලේ වලට මම ගොඩක් ආසයි.
ඔන්න ඔයාලට හොට් බැටර් කටල් ෆිෂ් එක කතරම ඕනනම් හදාගන්න මගේ වීඩියෝස් වල තියෙනවා මම ඒක හදපු ඉතමත් ඉක්මනින් හදාගන්නත් පුළුවන් ඉතින් ගිහින් එන්නම් රිද්මා පිලපිටිය මගේ YouTube channel එකට ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරන්න ඒ විතරක් නෙවෙයි bell icon එක click කරන්න අමතක කරන්න එපා all කියලා දාන්න ගිහින් එන්නම් තව දවසක අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු සතුටින් පරිස්සමින් ඉන්න